එළියටවත් බහින්න එපා. ගෙදරට වෙලා ඉන්න කියද්දී ඇයි සීයේ කඩේට යන්නේ? අනේ මගේ පුතේ, උඹලගේ අම්මත් මට දොස් කියවනවා හැමතිස්සෙම කඩේට යනවා කියලා. අන්නේ ඒකනේ මම කිව්වේ. කොරෝනා කියන රෝගය ගැන සීයා දන්නේ නැහැ තාම. මොකද බොලා මන්ව දන්නේ. බුදුන් දවස විශාලා මහනුවර පුරා භයානක රෝගයක් පැතිරුණා. ඒ රෝගයට කියන්නේ මොකද්ද මේ අහිවාතක රෝගය කියලානේ. නගරේ පුරා මලමිනි ගොඩ ගැහුණා. මේ මලමිනි වලට නපුරු සත්තුත් ආව. තව ඔය යක්කු පෙරේත කියන්නේ ඔන්න උනුත් එහෙම තමයි පුතේ. ඉතින් නුවර මිනිසුන්ට අමනුස්ස බයක් ඇති වුණා. ඉතින් ඊට පස්සේ පාලකයෝ කතා බස් කරලා නුවරට ලෝතරා බුදුහාමුදුරුව වැඩමෙව්ව පුතේ. ඉතින් බුදුරදුන් රතන සූත්‍රයේ දේශනා කරලා මුළු නුවරටම පිරිත් පැන් නිසා මහා වර්ෂාවක් ඇවිත් අර මලමිනි ඔක්කෝම ගසාගෙන ගිහිල්ලා මුළු නුවරම සූද්‍ර පවිත්‍ර වුණා මය පුතේ. මේ කොරෝනාවත් එදා හැදුණු අහිවාතක රෝගය වගේ නේද සීයේ? මය පුතාට තේරුණා හේනා. ඔය දොස්තර මහත්තුරු කියන හොඳ සෞඛ්‍ය පුරුදු ටික ඒ විදිහටම කොලා නම් තමුන්ගේ දෑද්දක හැමතිස්සේම හෝදලා දාලා හරි විදිහට ඔය මුඛවාඩම දාගෙන ගමනක් ගොහින් ආපුවාම පිරිසිදු ඇඳුමක් ඇඳලා හිටියා නම් අපිට කිරිපුරු රස්නයක් නෑ මගේ පුතේ. දැන් ඔය දොස්තර මහත්තුරු අවුරුදු එකහමාරක් තිස්සේ ලෙඩ්ඩුන්ට සාතු සප්පායම් කරගෙන ඉන්නේ මයි පුතේ. ඒ මහත්තයල්ලා පිරිසුදුවට ඉන්න හින්දනේ තාමත් නිරෝගීව ඉන්නේ මයි පුතේ. ඒක නම් ඇත්ත සීයේ. සීයා කියපු ඒවා 100%ක් ඇත්ත. හැබැයි පුතෝ අපි මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. මේ මහා පොළොවට, සතා සීපාවට, මේ ගස්වැල්ලට ආදරේ කරන්න ඕන. මේ පපු කැනත් ඇතුලේ ඒ ලෙංගතුකම තියෙන්න ඕන මයි පුතේ. මේ පපු කැනත් ඇතුලේ ඒ ලෙංගතුකම තියෙන්න ඕන මයි පුතේ. එහෙම වුණොත් ඔය භයානක රෝගවලට බය වෙන්න කාරණාවක් නෑ ඕ.